Nepale, Kathmandu, Agnur, Etibu, Virodhatava Katratura, Udgoshakin Saha, Arakshakansha, Atara, Darunugetum Hatagata. Nepal Rajya Sthapane Kirimata, Niyamita, Nava Vyavasthavata, Virodhaya Palakirima Sandaha Pavati, Mema Udgoshana Vyapara Atratura, Ek Pudgalayeku, Jeevithakshayata Patvu, Bavai Vartavanne. Ebirban Torturu, Saha Tavatpat Samagin, Dan, Lovata Hiru. Lovata Hiru. Nepal Rajya Sthapane Kirimata Sarasena Mema Nava Vyavasthavata Anuwa Irata Prantha Hatakin Samanvita Federal Janarajayak Bavata Patvanu Athi. Namut Nepale Hindu Rajyakwa Pavathi Yutu Bavata Vishwasakarana Piris Pasugiya Dina Kihipaya Pura Udghoshana Nirata Una. Oun Pavasanne Nava Vyavasthawa Magin Nepale Tula Bedimak Athi Wiya Haki Bavai. Kese Namut Udghoshana Nirata Pirisa Amathamin Nepala Baladharin Prakasha Karatte Siduwimata Yojita Wenasa Janathawa Walanda Gata Yutu Bavai. Rusia Kazakhstan Desha Seema Vasanne Mahaparimane Yudha Abhyasayak Pavathuna. E නැරඹීමට රුසියානු ජනපති Vladimir Putin සහ තවත් හමුදා ප්‍රධානීන් රැසක් පැමිණ සිටියා. මේ සඳහා යුද ගුවන් යානා 100කට ආසන්න සංඛ්‍යාවක් අනුයුක්ත කර තිබීම විශේෂත්වයක්. සැප්තැම්බර් මාස මුල සිට පැවැත්වෙන යුද අභ්‍යාසයේ රුසියාවේ ස්ථාන 20ක් පුරා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. ලොවවටා හිරු අසන නිවසක පවතින පෙනුම පාමුක්ලේස් ජෙට් වෙති ඇසට් ලයින් දේශීයත ජවයක්. දැන් ක්‍රීඩා තොරතුරු. Dayasiri Jayasekara Mahata Krida Amatyavaraya Lesa Weda Baharagena Mevana Vita Sati Dekakata Asanna Kalayak Gatawenawa. Enisa Api Kalpana Kala Ape Rate Kridave Nava Salasum Pilibandawa Amatyavarayage Adahasa Denaganna. E Anuwa Krida Amatya Dayasiri Jayasekara Mahata Hotspot Weta Kandawannata Api Thirane Kale. අලුත් ආණ්ඩුවේ ඇමතිතුරයක් ලැබෙයි කියලා හිතුවේ නෑ නේද? හිතුවේ නෑ මට දවල් 11 මාරට කතා කරලා පණිවිඩය දෙනකල් මම දරන් හිටියේ නෑ ඇමතිතුරයක් හම්බෙයි කියලා. ක්‍රීඩා අමාත්‍යතුරේ බාර ගන්න ඔබතුමාට තියෙන සුදුසුකම් මොනවද? මම මගේ ජීවිතේ සෑහෙන කාලයක් මම ක්‍රීඩාව කරපු කෙනෙක්. පරිපාලන පිළිබඳව මම අවුරුදු ගණනක් අමාත්‍යශය ගන්නවා කොහොම වැඩ කරායි වගේම ප්‍රාති ප්‍රධාන අමාත්‍යරේ විදිහට අවුරුදු 1.5ක් දෙක කාලයක් අපි වැඩ කරසක් කරලා තියෙනවා. මම හිතන්නේ ඒක ශක්තිමත් පදනමක් වුණා මේ ක්‍රියාදාමය ඉස්සරහගෙන යන. වැඩ බාරගත් දවස් ඉඳලා ඇයි මාධ්‍ය සම්දර්ශන විතරක් පවත්වන්නේ? නෑ ඉතින් මේ ක්‍රීඩාව වෙනුවෙන් පත්‍ර පිටු දෙකක් වෙන් වෙලා තියෙනවා. ඔබගේ රූපాయని වල විනාඩි 15ක් 20ක් වෙන් වෙලා තියෙනවා. හරි දේ හරි වැරදි දේ හරි බයින දේ හරි හොඳ දේ හරි ඔක්කොම මාධ්‍ය වල යනවා. ඉතින් මායි අමුතුවෙන් මාධ්‍ය සම්දර්ශන තියන්න ඕනේ නෑ. ක්‍රීඩාවේ මැදට ඒකම ඇති. ඔය දුවන දිවිල්ල දිගටම දුවන්න පුළුවන් වේවිද? අනිවාර්යෙන්. ක්‍රීඩා අමාත්‍යංශය හදලා ක්‍රීඩාවට සේවයක් කරන තුරු මේ දුවන දිවිල්ල මම නතර කරන්නේ නැහැ. සුබදාස ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණය කරන්න ගිය වෙලාවේ ඔබ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ නිරීක්ෂණය කළේ නැහැ. සුබදාස ක්‍රීඩා බලධාරීන් ඔබ ඇඳුවද? ආවන්දන ටිකක් අමාරුයි. මම හිතන්නේ බොහොම ස්තුතිවන්ත වෙන අහිරු රූපాయనిට අපි මට ඒක පෙන්ලා දුන්නද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය? ක්‍රිකට් ආයතනයට වහාම ඡන්දයක් තියන්න ඕනේ. මේ ක්‍රීඩා නීති තාම ඉක්මනින් යම් වෙනස්කමකට භාජනය කළා. වහාම ක්‍රිකට් ආයතනයේ නිලවරණේ තියලා කැමති කෙනෙකුට එන්න පුළුවන් අවස්ථාවක් අපි හදලා දෙනවා. අලුත් ක්‍රීඩා ප්‍රතිපත්තියක් ගේන්නද ඔබේ කල්පනාව? දැන්ද ක්‍රීඩා ප්‍රතිපත්තියක් තිබෙනවා. ඒක කොහොම ලියවිල්ලක් වගේ තියෙන ප්‍රතිපත්තිය අකුරු වලට පමණක් සීමා කරන්න නැතුව ඒක රට ඇතුලේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලකට තමයි මේ සති එකමාර දෙක ඇතුළත අපි අවශ්‍ය කරදුරි කරේ. ජාතික ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යාංශය පහුගිය කාලයේ පුරාවටම නිරත වුණේ කඹ ඇඳිල්ලක. ඔබ සහ ජාතික ඔලිම්පික් කමිටුව අතර ගනුදෙනුව කොයි ආකාරයෙන් වේවිද? මට කවුරුත් එක්ක කඹ අඳින්න උවමනාවක් නැහැ. මට උවමනායලා තියෙන ක්‍රීඩාව ශක්තිමත් ඉස්සරහට ගෙන යන්න ඒක ජාතික ඔලිම්පික් කමිටුවේ කවුරු හිටියත් මම ඒ ඇත්ත එක ඉතාම හොඳින් වැඩ කරා. හිටපු ක්‍රීඩා මාත්‍රුන් වැඩි දිනෙක කරේ ක්‍රීඩා පනත ජාත්‍යන්තරයට ගැලපෙන ආකාරයට සංශෝධනය නොකර ඔවුන් සමග ගැටුමකට ගිහිපු එක. ඔබත් කරන්න යන්නේ ඒ දෙමද? ජාත්‍යන්තර කියන හැමදේම කරන්න නෙවෙයි. ජාත්‍යන්තරයටත් අපි කියලා දෙන්න රට ඇතුලේ තියෙන වෙනම සංකල්ප. හැබැයි එකම ඔවුන් කියන කාරණාත් අපේ ක්‍රීඩා පනතට ඇතුළත් කරගෙන ක්‍රීඩා නීතියට ඇතුළත් කරගෙන ජාත්‍යන්තරයත් එක්ක සහයෝගිතාවෙන් වැඩ කරන්න නැතුව අපිට ඕන විදිහට වැඩ කරන්න නෙවෙයි. අපේ ඉතිහාසයේ දැක තිබෙනවා ඇමතිවරු ඒ වගේම මන්ත්‍රීවරු ක්‍රීඩා සංගම්වල මුල් පුටු වලට ගිහිල්ලා ක්‍රීඩා අමාත්‍යවරයාට බලපෑම් කරපු හැටි. ඔබටත් එසේ වුණොත් හරි දේ කරනවා නම් මගේ කිසිම බලපෑමක් නැහැ. වැරදි දේ කරන්න આવොත් ඒ සම්බන්ධව මට යම් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් වෙයි. අවසානයේ ඔබත් කයිවාරුකාරයෙක් පමණක් වේවිද? මම කයිවාරු ගන්න මිනිහෙක් නෙවෙයි. හැමදාම මම වැඩක් කරපු මිනිහෙක්. ඉදිරි අවුරුදු දෙකකින් පස්සේ බලා ගන්න පුළුවන් දැසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍යවරයා මොනවද කළා තියෙන්නේ කියලා.
Loka Kusalana Rugby Taranga Itihase Devantama Peraliya Sidu Karannata Japan Rugby Kandayama Iye Samathuna. ඒ දෙවරක් රග්බි ලෝක ශූරතාව දිනු දකුණු අප්‍රිකානු කණ්ඩායමට අනපේක්ෂිත පරාජයක් උරුම කර දෙමින්. ලෝක කුසලාන රග්බි තරගාවලියේ බී කණ්ඩේ පළමු තරගයේ පැවැත්මේ ජපානය සහ දකුණු අප්‍රිකාව අතරයි. එබ්‍රිජ්ටන් හිදී තරගයේ ආරම්භයේ පටන්ම ජපාන කණ්ඩායම ප්‍රබල දකුණු අප්‍රිකාවට නොසිතූ අභියෝගයක් එල්ල කළා. දකුණු අප්‍රිකාව මෙම තරගයේ පහසුවෙන් ජය ගන්න වෙතයි බොහෝ දෙනා විශ්වාසය පළ කළත් තරගයේ 8 වන මිනිත්තුවේදීම දඬුවම් පහරක් සාර්ථක කරගත් ජපානය එම මතයට අභියෝග කිරීම ආරම්භ කළා. පළමු අර්ධයේදී දෙපිලේම ක්‍රීඩකින් කරට කර සටන කර තිබුණා. තරගයේ සිටු තරම් පහසු නොවන බව දකුණු අප්‍රිකානු කණ්ඩායමට තේරුම් ගියේ පළමු අර්ධයේ නිමා වීමත් සමගයි. ඒ වන විට ලකුණු දෙකක වාසියක් සමගින් දකුණු අප්‍රිකානුවන් පෙරමුණගෙන සිටියා. පළමු අර්ධයේ නිමා වන විට ලකුණු තත්ත්වය දක්වුනේ ලකුණු 12ට 10ක් ලෙසයි. දෙවන අර්ධයේදී දකුණු අප්‍රිකානුවන් සිය ආක්‍රමණය තවත් දැඩි කළා. නමුත් ජපාන ක්‍රීඩකින්ගේ වේගය පාලනය කරන්නට එය ප්‍රමාණවත් වුණේ නැහැ. කෙසේ වුවත් දෙවන අර්ධයේදී තරගයේ ක්‍රියාත්මක වුණේ තරගයේ වාසිය දෙපිලටම දෝලණය වෙමින්. ඉන් උපරිම පළනෙලාගත් දකුණු අප්‍රිකානුවන් තරගයේ අවසන් වීමට මිනිත්තු දෙකක් ඉතිරිව තිබියදීත් ජයග්‍රහණයේ අසලට මුගොස් සිටියේ ලකුණු 32ට 29ක් ලෙසින් තරගයේ පෙරමුණ ගනිමින්. නමුත් කොටි සංඛ්‍යාත දකුණු අප්‍රිකානුවන්ගේ සියලු බලාපොරොත්තු සුණු විසුණු වී ගියේ තරගයේ 84 වන මිනිත්තුවේදී. තරගයේ 79 වන මිනිත්තුවේදී ආදේශ ක්‍රීඩකයෙක් ලෙස තරගයට එක්වුණු ජපාන ක්‍රීඩක කර්න් හෙස්කෙත් වාර්තා කළ මෙම උත්සාහක දිනුම සිය කණ්ඩායමට ඓතිහාසික ජයග්‍රහණයකට මංපෙත් විවර කර දුන්නා. එහි ප්‍රවර්තනය අසාර්ථක වුවත් ලකුණු 34ට 32ක් ලෙස මෙම තරගයේ ජයගත් ජපාන ක්‍රීඩකින් සිය පළමු මුණ ගැසීමේදීම දකුණු අප්‍රිකානුවන්ට අමතක නොවන පාඩමක් කියා දුන්නා. මෙතර ලෝක කුසලාන රග්බි තරගාවලියේ තවත් තරගයක් ඊයේ පැවැතුණා ප්‍රංශය සහ ඉතාලිය අතර. එම තරගයේ ලකුණු 32ට 10ක් ලෙස පහසුවෙන් ජය ගන්නට ප්‍රංශය සමත් වුණා. පළමු අර්ධයේ නිමා වන විට ඔවුන් ලකුණු 15ට 3ක් ලෙස තරගයේ පෙරමුණේ පසු වුණා. ගෝල දිනුම් දෙකක් සහ දඬුවම් පාර 6ක් මගින් ප්‍රංශය සිය ලකුණු 32 රැස් කළා. ඉතාලිය සිය ලකුණු 10 රැස් කළේ ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින්. ලෝක කුසලාන රග්බි තරගාවලියේ සී කාණ්ඩේ තරගයක් මේ වන විට පැවැත්වෙනවා. ඒ ලෝක ශූර නව ශ්‍රීලන්තය සහ ආජන්ටිනාව අතර Hero Sports Corner.